ඊයේ දවසේ ඒ කියන්නේ 2020 පෙබරවාරි 4 වෙනිදා අද 5 වෙනිදා අපි සැමරුවා ශ්‍රී ලංකාවේ 72 වෙනි නිදහස් උත්සවය අපේ හැමෝම අපේ සමාජයේ ගහණ්ඩා සේවා වශයෙන් පිනිමේ වටිනාකමක් තියෙන හැමදේම අලෙවි වෙනවා විකිනෙනවා මේ සතුන්ගේ නිදහසත් විකිනෙන්න තිබුණේ මිලකට කිසියම් තීරකයන් පිරිසක් විසින් තීරණය කරපු මිලකට මේ සතුන්ගේ ජීවිත විකිනන්නට තිබුණා අපි ඒව නිදහස් කරා අපි කොච්චර නිර්මාංශ වුණත් මේ සමාජ නිර්මාංශ කරනවා කියන එක බොහොම අපහසු දෙයක් ඒ හින්දා තමයි අපි මේ සංකේතාත්මක නිදහස මේ සතුන්ට ලබා දෙන්නේ මේ විතරක් නෙමෙයි සැබෑ නිදහසක් වෙන්නේ ශිෂ්ටාචාරයක නිදහස සමරන්න පුළුවන් වෙන්නේ ඒ ශිෂ්ටාචාරය තුළ ජීවත් වෙන සියලු සත්වයන්ට නිදහස ලැබුණොත් පමණයි කියන එක අපි විශ්වාස කරනවා අපේ ආමඳුනේ දැන් මිනිමස් උත්කනවා අපි මිනිසුන්ට නිදහස අහිමි වෙගෙන යනවා කවිසරහට කවිසරහට නෙමෙයි දැන් වකුගඩුවක් ඕනේ වුණාම පැත්තකට අරන් ගිහින් වකුගඩුව කපලා මේ මනුස්සයාට මේ විද විදා ඔහේ ඉඳලා කියලා තියෙනවා එහෙනම් කාලයක් මේ අපේ ලෝකේ තියෙනවා අපි දන්න සමාජවලක් තියෙනවා මිනිසාගේ ගමන කොයිද කියලා අපි ආවා අනේ මම නැහැ කතෝසෙම කියනවා දැන් අවුරුදු 50ක් කියලා කියමුකට උඩදී මේ අය මෙතරම් ආර්ථිකය බුදු බුදුරජාණන් වහන්සේලා පස්මහා බැලුම් බලන්නේ මේ වගේ දුර්දාන්ත කාලයක ඉපදෙන්නේ නැත්සේ අන්න ඒක හේතුව මේවා තාක්ෂණ වලින් තප්පරෙන් මුළු ලෝකෙටම ගියා හිත ඇතුළට තප්පරෙන් යන්න බෑ හිත ඇතුලේ තෘෂ්ණාව අධිකයි තණ්හාව අධිකයි නිර්වාණය කියන්නේ මොකද නිර්තෘෂ්ණාව මිනිස්සාව නැති කිරීම මිනිස්සු අපේ හැමෝම හිනා වෙන්නේ සල්ලි වලට ආදරය දක්වන්නේ කරුණාව දක්වන්නේ ඔක්කොම සනේහස දක්වන්නේ සල්ලි වලට ආද සල්ලි වලට සියලු දෙම මුදල් ලැබින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වෙන උතුම් පුරුෂයන් පස්මහ වෙනුම් බලල ඉවරලා සුදුසු කාලයක ඒ කාලේ ලියන්න කියන්න පුළුවන් කාලයකුත් ඉගෙනගත්ත කාලයකුත් නෙමෙයි එහෙම ආවේ ඒ කාලේ සුදුසු නිසායි අපි යේසුස් වහන්සේ ගැන බලුවේ ඒත් ඒ වගේ නබිතුමා ගැන බලුවොත් අවන් කොහොමද ඒත් ඒ වගේ ඒ නිසා අපි මේ යහපත් නායකයෙ උතුම් පුරුෂයන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තමයි මේ අසරණින්ට සරණ වීමට කියා දුන්නේ අපිට ඉස්ලාම් ගුරු ලෝකට පාදලා දුන්නේ බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව තමයි මේ අපේ මේ කාර්යයට පදනම වෙලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේ සත්තු අසරණ බව ඒක පැහැදිලි කරලා දුන්නා කරණීය මෙත් සූත්‍රයෙන් කාටද මේ කරණීය මෙත් සූත්‍රය දේශනා කළේ බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ කරණීය මෙත් සූත්‍රය දේශනා කළේ මිනිසෙයින්ට මනුෂ්‍යෙන්ද දේශනා කරන කඩනීය මෙත සූත්‍රය අද අපි ඒ ආකාරයෙන් මේ සිව්වන පිරිස රකින්නවත් අපේ රටේ ඉතර නෙමෙයි ලෝකෙම මේ සිව්වන පිරිස කියලා જાතියක් ඉන්නවනේ ඒකම සිව්වන පිරිස කියලා හඳුන්වන්න බෑ ඉදිරියේ ඒකનો නිකන් ඇඳුම් ඇඳගත්ත කොට්ටාසයක් පමණයි කියලා මම ඒක හැලා කියනවා මිනිසුනේ බුද්ධිමත් වෙන්න හදවත ගල් කරගන්න එපා මේවා ගිලිනකොට තව තව හදවත් මෙලෙක් වෙනව නෙමෙයි කොහොමද සතෙකුගේ ආනාපානයේ හුස්ම ඉහලට පහළට ගැනීම නතර කරලා බලෙන් මේව තම්බලා අසරණ භාවයට තත් කරලා වද වේදනා දීලා තමන්ලා කොහොමද හුස්ම ඉහලට පහළට අරගන්න ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ මම ප්‍රශ්න කරනවා ඇයි ඩෙය ආසියෝල් දීස් ඕල් නොන්සන්ස් ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් තෑන්ක් යූ ෆර් වන් සර්